අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. විදුලි බල මණ්ඩලය මං හිතන්නේ සේවකයෝ 25000කට ආසන්න 20000කට වැඩි සේවකෝ මණ්ඩලයක් ඉංජිනේරු මහතුරුන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් කටයුතු කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා බහුතරය අතිබහුතරය මේ 4500ක් කොළඹට ආවා කියලා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ඒ කටයුතු කරලා නැහැ. දවල් වේලාව පාවිච්චි කරලා ඒගොල්ලෝ විරෝධතා ව්‍යාපාරය කරනවා කිව්වත් ඇතැම් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න ඕන අය මුළු දවස පුරාම සමහරු විදුලි බල මණ්ඩලයේ අස්සම් කරලා රැකියාව කරනවා කියලා විරෝධතාවයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ කාරණාව ඔබතුමා මතක් කරපු ආකාරයට මේගොල්ලෝ කියන්නේ මේ ප්‍රතිවෝගත කරන සැලැස්මේ තියෙන ගැටලු. හැබැයි අපි මූලික සාකච්ඡා ආරම්භ කළේ වෘත්තීය සමිති සහ මේ සේවක මේ මණ්ඩල එහෙම නැත්නම් ඉංජිනේරු මහතුරු මේ සියලු දෙනායක. ඒ වෙලාවේ අපි මේකේ සැලැස්ම ඒගොල්ලොත් එක්ක කතා කරා. දැන් විදුලි බල පනත නිර්මාණය වෙලා තියෙනවා. ඒ පනත මුද්‍රණාලාධිපතිට ගිහිල්ලා තියෙනවා. මුද්‍රණාලාධිපතිගෙන් ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ලැබෙනවා. මේක ගැසට් වෙනවා. ඉතින් මේ කටයුතු දැන් ප්‍රසිද්ධ වෙලා ඉවරයි. එතකොට මේ ප්‍රසිද්ධ වෙන්න කලින් මේකේ ව්‍යුහය මොකක්ද කියන එක අපි මේ සියලු කණ්ඩායම් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මහජන නියෝජිතයෝ එක්ක ඒ වගේම විද්වතුන් එක්ක මේ ශේෂ්ත්‍රීය නියැලෙන්නන් එක්ක මේ ගොඩක් අය එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අදහස් තාමත් ගනිමින් පවතිනවා. ඊයේ පෙරේද දවසෙත් මං හිතන්නේ ඉංජිනේරු සංගමේ විදුලි බල මණ්ඩලය නියෝජනය කරන පෙරේද දවසේ තමයි මේ යෝජනාවලියේ මේ අපිට ලැබුණේ. එතකොට යෝජනාවලියක් මේ පැත්තෙන් එවන ගමන් ඒ යෝජනාවලියට අපි ගන්න තීන්දුව මොකද්ද කියලා කතා කරන්නේ නැතුව විරෝධතාවයට එන. ඒ නිසා මේක මං හිතන්නේ අභාග්‍යයක් රටේ මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ක්‍රියාත්මක වීම. මොකද මේගොල්ලෝ අනාගත දේශපාලන ඉලක්කවලට නෙමෙයි යන්නේ. මේගොල්ලෝ රටේ ආර්ථිකය කඩාදාන වැඩසටහන් වලට තමයි ඉතිහාසෙ නම් මේ නායකත්වෙ දුන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හිතනවා පාරට සටන් පාට කියාගෙන එන එක ජයග්‍රහණයක් කියලා. ඒක ජයග්‍රහණයක් වෙන්නේ ඒ වගේ අර අත්තුරෝමතිකව රට ගැන හිතන්නේ නැතිව කටයුතු කරන කණ්ඩායම් වලට විතරයි. හැබැයි අපි මම පටන් ගද්දි කිව්වා අපි ස්තුතිවන්ත වෙනවා. මොකද පාරිභෝගිකයෝ 80 ලක්ෂයකට ආසන්න ගාණක් ඉන්නවා විදුලි පාරිභෝගිකයෝ මේ රටේ. ඒ පාරිභෝගිකයට ඕන කරන්නේ විදුලි බිලේ මිල අඩු කර ගැනීමට. ඒ වගේම පැය 24 ඒගොල්ලන්ට සේවාව ලබා ගැනීම. එතකොට ඒකට ගැළපෙන නීති රීති ඒකට ගැළපෙන අලුත් ලෝකෙට ගැළපෙන අලුත් තාක්ෂණයට ගැළපෙන ක්‍රම ගේද්දි අර හනමිටි අදහස් තියෙන ජනතා විමුක්ති පෙරමුණ වගේ කණ්ඩායම් ටිකක් එකතු වෙලා දැන් ඕක මම දැක්කා රඤ්ඤන් ජයලාල් ඉස්සරහට පැනගෙන මේක මගේ එයා විදුලි බල මණ්ඩලයේ සේවකරන්නෙත් නෑ. එයා විදුලි බල මණ්ඩලෙන් දැන් විශ්‍රාම ගිහිල්ලා. එයා විශ්‍රාමයේදී එයාගේ පුතාට රස්සාව හදලා දීලා. හැබැයි විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයෝ ඉන්නවා තමුන්ගේ හදවත වගේ විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරනවා. බූදලයක් වගේ තමුන්ගේ පවුල්වලට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ මේ ඉතා සුළුතරයක් ගෙනල්ලා මේ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ අසාර්ථක විරෝධතා ව්‍යාපාරයක්. ඒක මං හිතන්නේ විදුලි බල මණ්ඩලයට දැනෙන්නේ නැහැ. ජනතාවට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ඉදිරියේදී මේගොල්ලෝ නිර්මාණය කරයිද දන්නේ නැහැ. නමුත් මේ වෙනකන් අපි ස්තුතිවන්ත වෙනවා මේ ඉංජිනේරු මහත්තුරුත් මේ බලාගාර භාරව කටයුතු කරන අයත් මේ පද්ධති භාරව කටයුතු කරන අයත් විමසිල්ලෙන් ඒගොල්ලන්ගේ කැපකිරීමෙන් ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි ඇමතුමා, දැන් මේ විරෝධතා ව්‍යාපාරයේ සංවිධානය කරද්දිම ඔය රංජන් ජයලාල් මහත්මයා ප්‍රකාශ කළා මේ දින 3ක අඛණ්ඩ විරෝධතාවයක් ගේනවා. මේකට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැත්නම් පනත පාර්ලිමේන්තුව ගෙන දවසට පාර්ලිමේන්තුව වට කරන්න ලෑස්ති කියලා. ඔබතුමන්ලා ඒ විරෝධතාවයට සූදානම්ද? අපි ඔයිට වඩා දැවැන්ත විරෝධතාවලට මූණ දුන්නා. ඉතින් ඒ හැම විරෝධතාවයකම ප්‍රතිඵලය මොකක්ද වුනේ? අරගලය කියන විරෝධතාවෙනේ ලොකුවටම ආවේ මේ පහුගිය වසර දෙක තුනකට කලින්. ප්‍රතිඵලය මොකක්ද? රට අදටත් අන්ත අසරණ තත්ත්වෙට. එදාගත්තු බඩු භාණ්ඩවල මිල 100000 ගුණයකින් වැඩි වුණා. මහජනතාවට විඳෝ විඳෝ ඉන්න සිද්ධ වුණා. අද ජනාධිපතිතුමා මේ ගෙනල්ලා තියෙන ක්‍රියාමාර්ගයෙන් ඉඳ තමයි මිනිස්සුන්ට අදහසක් හරි තියාගන්න පුළුවන්. අනේ මේක ඊළඟ මාසෙ වෙද්දි මේ අවුරුද්ද මැද වෙද්දි ලබන අවුරුද්ද මුල වෙද්දි මේ ප්‍රශ්න ටිකෙන් ටික විසඳේ කියලා. එදා නවත්වපු බඩු භාණ්ඩ ගණනාවක් අද ගේන්න පුළුවන් තත්ත්වයට ණයවර ලිපි මේ ආරම්භ කරන්න පුළුවන් වුණා. එදා අරගලය කරපු මිනිස්සු කරපු ක්‍රියාකාරකම් වලින් උනේ මම අපි දන්න අමාත්‍යාංශෙ විදිහට විදුලි බල අමාත්‍යාංශයට ඉන්ධන ලබා ගද්දි ගල්ලඟුරු ලබා ගද්දි
මේ අද තියෙන මිල වගේ දෙතුන් ගුණයකින් ගෙවන්න සිද්ධ වුණා. ඒ අරගලයේ ප්‍රතිඵලය ඒවා. හැබැයි අද අපි ටික ටික යථා තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ පාර්ලිමේන්තුව නෙමේ මුළු රටම වට කරගෙන කෑ ගැහුවත් මේගොල්ලන්ට වට කරන්න පුළුවන් මේ බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි. අපි ස්තුතිවන්ත වෙන්නේ අපි අගය කරන්නේ විදුලි බල මණ්ඩලයේ රංජන් ලයලාල් කියන අර මන්දමානසිකත්වයෙන් කටයුතු කරන එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයේ ගේන්න කටයුතු කරන පුද්ගලයාගේ මානසිකත්වේ ඔය ඉන්න 25000 අතර ඉන්නේ 300යි 400යි කියන එක තමයි යා ඔය පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අමාත්‍යවරයාත් ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් අමාත්‍යංශයත් මේකෙන් කිසිදු සේවකයෙකුට හිරිහැරයක් වෙන්නේ නැහැ. කිසිම සේවකයෙක්ගේ වැටුප්පලට විශ්‍රාම වැටුප්පලට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම විදුලි බල මණ්ඩලයට දැන් මේ කෑ ගහන්නේ විදුලි බල මණ්ඩලය ගැන කතා කරලා නෙමෙයිනේ. විදුලි බල මණ්ඩලයේ ඉන්න යම් යම් කණ්ඩායම් ගැන කතා කරන්නේ. හැබැයි විදුලි බල මණ්ඩලයට එහෙම මේ ගැටලුවක් වෙන්නේ නැහැ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.